මම අග්‍රාධිනේත්‍රි අසියම් සම්පත්ගේ ලොකු දුව. තාත්තගේ හඬ නිහඬ කරපු වෙලාවක මට මේ වගේ කතා කරන්න ලැබුණ එක ගැන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අද අපි කනගාටු වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම මගේ තාත්තා ගැන මට ආඩම්බරයි. හේතුව එතුමාද හිරේට ගිහින් ඉන්නේ අපේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙච්ච අසාධාරණකම් ගැන කියන්න ගිහිල්ලා. එහෙම නැතුව ස්ත්‍රී දූෂණ කරන්නවත් මංකොල්ල කන්නවත් අපිට කන්න අඳින්න ගේන්නවත් ගිහිල්ලා නෙමෙයි. මගේ තාත්තාද හිරබත් කන්නේ සමස්ත ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකීය දෙකෝටියක් ජනතාව වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් අසාධාරණකම් වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා. බොහොමත්ම කනගාටු කාරණයක් තියෙනවා. සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ සිංහල අපිට බොහොමත්ම වැදගත් දවසක්. ඒ වෙලාවේ අපේ තාත්තා අපිට අවුරුදු කන්න අවස්ථාවක් නොදී ඉතාමත් අමානුෂික විදියට පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන වැරදි කරුණු අරහා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා බොහොමත්ම අසරණ තත්ත්වයට පත් කළා තියෙන අපේ පවුල. ඒ ගැන කනගාටුයි. මම සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා ඔබ වෙනුවෙන් තමයි මගේ තාත්තා හඬ නැගුවේ. ඔබගේ අයිතීන් වෙනුවෙන් ඔබගේ ඔබට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් ඔබ එකතු වෙන්න අපිත් එක්ක. අපි මේ අසේල සම්පත් කියන කෙනා හිර කෙරුවට ඔහුගේ අදහස් හිර කරලා නැහැ. ඔහුත් සමග එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම නීතියේ සාධාරණත්වය නම්මේ වෙච්ච නීතියක් රටේ තිබෙනවා. ඒ නම්මේ වෙච්ච නීතිය ඇතුලේ නීතියේ සාධාරණත්වය ඉෂ්ට කරන්න කියලා බොහොමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. Breaking.lk